ඉතින් අප මොකද මේ ජීවිතේ කර්මකාර ජීවිතයක් අපි බොහොම සැහැල්ලුවෙන් විනෝදයෙන් ජීවත් වෙලා හිටව මිනිස්සු මේ ව්‍යාපාරය කරගෙන බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙලා හිටව මිනිස්සු මාර කර්මයක් මේක ගෙවන්නේ ඉඩෝරේට පොදවැස්සක් පිපාසයට දීවිපිතා යර් තේමාව යර්තේ පවත්තන්නේ මොකද අපි දන්නවා ඔබලගේ දුක අද ගහපු මිනිහ හෙටත් ගන්න. හෙට ගහපු මිනිහ අනිද්දටත් ගන්න. මේකේ අර බැරි මිනිහට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ක්‍රමයක් නැහැ ඒකට. අයිබෝන් වෙලාව හරියට මධ්‍යම රාත්‍රී 12 පහු වෙලා 12:37යි. අපි මේ ඇවිල්ලා ඉන්නේ තංගල්ල මධ්‍යම බස් නැවතුම්පළට. ඉතින් අපි ආවේ තංගල්ල මධ්‍යම බස් නැවතුම්පළට නිකන් නෙවෙයි. අපිට ආරංචියක් ආවා තංගල්ලේ. මේ මධ්‍යම රාත්‍රියේ වෙද්දිත් විශාල ඉන්ධන පෝලිම් තියෙනවා කියලා. තංගල්ල නගරයේ ඉන්ධන පිරුම්හල් දෙකක් තියෙනවා. මේ ඉන්ධන පිරුම්හල් දෙකේම අති දැවැන්ත පෝලිම් තියෙනවා කියලා අපිට ආරංචියක් ආවා. ඒ විතරක් නෙවෙයි. තවත් අපිට දැනගන්න ලැබුණා තවත් බොහෝම දේවල් බොහෝ සුවිශේෂී දේවල් සිද්ධ වෙනවා කියලා මේ ඉන්ධන පෝලිම් වල. ඒ නිසා මෙන්න මේ මහරෑට තංගල්ල නගරයේ ඉන්ධන පෝලිම් වල සිද්ධ වෙන්නේ මොනවද කියලා යන්න තමයි බලන්න තමයි අපි යන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි ගිහිල්ලාම බලමු මහරෑට තංගල්ලේ ඉන්ධන පෝලිම් වල සිද්ධ වෙන්නේ මොනවද කියලා. එන්න යන්න අපිත් එක්ක. ඒ වගේමයි මතක් කරනවා අපිව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා කියන්න අලුත්ම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් අපිව නරඹන්න හැකියාව තියෙනවා. තමයි තංගල්ල නගරයේ ඉන්ධන පිරුම්හල් දෙකක් තියෙනවා. එකක් මහවැල පාර ඉන්ධන පිරුම්හල, අනිත් එක බෙලියත්ත පාර ඉන්ධන පිරුම්හල. ඉතින් මේ ඉන්ධන පිරුම්හල් දෙකටම අති දැවැන්ත රථවාහන පෝලිම් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තියෙන්නේ මහවැල පාරේ තියෙන ඉන්ධන පිරුම්හලට තියෙන රථවාහන පෝලිම. කිලෝමීටර් ගණනාවක්, මාර්ග ගණනාවක්, අතුරු මාර්ග ගණනාවක් ඔස්සේ මේ පෝලිම දකින්නට ලැබෙනවා. කිලෝමීටර් ගණනාවක් පුරාවට මේ පෝලිම දකින්නට ලැබෙනවා. ඉතින් මේ ජනතාව මේ වෙද්දි මධ්‍යම රාත්‍රියේ 12 පහු වෙලා තියෙන්නේ. ඉතින් මේ මධ්‍යම රාත්‍රියේ 12ටත් මේසා විශාල ජනතාවක් පෝලිම් වල රැඳී සිටිනවා. අද ඉන්ධන ලැබෙවියයි බලාපොරොත්තු වෙන. කොහොම නමුත් මේ ජනතාවගේ හිත්වල තියෙන වේදනාව මැසිවිලි මේ හැමදේම අපි ඔවුන් එක කතා කරන්න සූදානම් වෙනවා. මේ තියෙන මහවැල පාරේ ඉන්ධන පිරුම්හලට තියෙන පෙට්‍රල් පෝලිම. අපේ සහෝදරයෙක් ඇවිල්ලා කිව්වා ඇත්තරම මෙමුණිම සංඝයාක් නොමිලේ නිදි බරාගෙන රෑ නිදි බරාගෙන අපිට කිසිම ලාභයක් නෑ. ඇත්තරම අපිට පුළුවන් නිදාගන්න ගිහිල්ලා කරුණාරත්න මහත්තයෝ, ජගත් මහත්තයෝ ඔබතුමාගේ සහයෝගය ඇතුව අපි මේ පාතලොන්ට පිය සාදන පවත් තන්නේ ඉඩෝරේට පොදවැස්සක් පිපාසයට දීවිපිතා යර් තේමාව යර්තේ පවත් තන්නේ මොකද අපි දන්නවා ඔබලගේ දුක. නම්මට හෙට පයින් එන්න වෙන්නේ පෙට්‍රල් නැහැ මගේ බයික් එකේ. ඇත්තටම ත්‍රිවිල් එකෙත් නැහැ. ඉතින් මම පයින් එනවා. ඉතින් අපි එවැනි අවස්ථාවක අපි ඉඩෝරේට
Pada besok pesangge pautan nih demi mata bata. Tuna hatar paha ya tama kohe pautai dan ne. Api ano tiga tapi ano ma. Tiga tapi tiga tapi ano api. Kuat dan dawa. Ran ne. Tiga lo dakwa tiga tiga tapi tidak di ano balap bertu ino me pesangge wedi kawe terma. Sepasuk soya balan na Maki dure katene Anggaya mata kata Mohosak kata teran Bel tuh lagi entah mana mekan nih. Jiwi deh, mama kita mau sih nggak belanja deh. Netol piti ini dalam ya apa ini? Dawat dia apa ini? Dadat telnya tuh nut, om main nada mati ini sih, hissa sih. Dan pagi hati sih poli mainne. Pagi hari kedat tadi. Pagi hari kedat tadi. Pagi hari kedat tadi mainne. Tuh nih indah lah pin. Tuh nih indah. Iya. Aku mana
ඉන්නනම් 1 2 අඟහරුවාද 3 4 බදාද 5 6 අතයි බ්‍රහස්පතින්ද 7 8 9 10 9.0 මේ ඊළඟට ඉතින් එතකොට යම් කිසි සීමාවක් වෙලා තමයි තෙල් ගන්න යන්නේ එතකොට හැමෝටම ගන්න පුළුවන් කරදරයක් නැතුව මේකේම නෙමෙයි සුද්ධ පාඩෙක් නැහනේ ගත්ත මිනිහම හැමතිස්සෙම මේ වේ දැන් මේ බලන්න ඔයාලට කියන්න පුළුවන්ද මේ ගහපු මිනිස්සු නෙමෙයි හෙට ගහන්න කියලා අද ගහපු නැති මිනිස්සු හෙට නොගහනවයිද කියලා හෙටත් ගහන්නේ මිනිස්සු අනිත්‍යත් ගහන්නේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න විදියක් නැහැ ඒ රටේ ක්‍රියාදාමය වෙන මැති අමතිවරු ඉන්නෝනේ මැති අමතිවරු නැතුව නෙමෙයි යම් කිසි වගකීමක් ගන්නොත් තෙල් වලට අමතිවරයෙක් ඉන්නවා ඒ අමතිවරයෙන් දරගන්න ක්‍රමවේද සකස් කරන මුළු ලංකාවටම මේ වෙන්නේ මේක මේක සෞඛ්‍ය මේකේ කියලා රජයේ සේවකයන්ට කියලා රජයේ වැඩ කරන මිනිස්සු ඉස්සරක් ඔබ මේ කරලා දුන්නට හරියන්නේ නැහනේ කී දහක් ඉන්නවද සාමාන්‍ය මිනිස්සු ඉන්නවද එදා වෙල හොයාගෙන කන්න බැරුව ජීවත් වෙන මිනිස්සු කීපයක් ඉන්නවද ජීවරෝ මෙන්න මේ දංගල නගරය ආශ්‍රිත මුකට මිනිස්සු ගොවිය කම්කරු සම් බස්කොල්ලම ඉන්නවනේ කොහේ මිනිස්සු ක්‍රමවේදයක් නැහැ සෞඛ්‍යයට කියලා ගහනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කියලා ගහනවා බැංකුව කියලා ගහනවා පොලිසිය කියලා ගහනවා අනේ මිනිස්සු මේ මිනිස්සු මේ රටේ මිනිස්සු නෙවෙයිද දීත තුනමාරේ ගහන්නේ දීත තුනමාරේ රුපියල් 1500 තෙල් ගහන්නේ මේ වෙන්නේ ඉතින් බලන්න මේ රයක් පහන් වෙනකම් මිනිස්සු මේ ඉන්නවනේ ඒ රයේ දෙකේ ඉන්නවනේ මේ මොකද්ද මේ දුක මොකද්ද මේ විඳිනවනේ කොයිතරම් වේදනාවක්ද මිනිස්සු තෙල් පොලිමට ආයේ ගියේ විතරද මම තෙල් පොලිමට ඊයේ හවස 3 මාහට විතර වගේ ආවේ අද ඊයේ හවස 3 මාහට ආවිලත් අද එළි වෙනකන් හය එළි වෙන 5 මාහ වෙනකන් ඉඳලා තෙල් ගහන්න බැරුණා තෙල් පොල් ඩෙලිවරි කියලා ගෙදර යන්නේ කිව්වා ඊට පස්සේ ආයිත් අද 3 මාහට ආවා අද 3 මාහට ආවිලත් දැන් පොලිමේ භාගය දුරට අපි ආ බයික් 500ක් විතර ඉස්සරහින් තිබුණා ඒත් මකටම ආවා ඇවිල්ලා පොලිම පොලිම පෙනිපෙනි අපිට ආයේ තෙල් නැහැ කියලා සෙට් එක වැහුවා දැන් ඊට පස්සේ තෙල් නැහැ අපි දැන් අපි ටික හෙටවක්වත් අල්ල ගන්න පුළුවන් ද කියලා මම එළි වෙනකම් මේ ඉන්න බලන් ට්‍රයි කරන්නේ හෙටවක් ගන්න පුළුවන් එතනින් ගිහින් ලැහුවම කිව්වා ඉතින් බවුසර් එනවයි කියලා කොයි ටයිම් එකක් එනවද කියන්න බෑයි කිව්වා මේ ටයිම් එකකට තෙල් බෑවට පස්සේ තෙල් ගහනවා කිව්වා අපි ඉතින් කොයි ජාම කරේ එනකම් බලාගෙන ඉන්නවා ඉතින් බා රැකියාවට ගිහිල්ලා ඉතින් රැකියාව කරන්නේ මොකද්ද මුදිට ගිහිල්ලා ඉතින් 2 3ක් වෙන දව 20ක් මුදි ඉඳලා ඇවිල්ලා ඉන්නේ අපි දවස් 26ක් මුහුදේ ඉඳලා දවස් 26ක් මුහුදේ ඉඳලා 26ක් මුහුදේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ හා ඇවිල්ලා දවස් 5ක් 6 තමයි ගොඩ ඉන්නේ ඒ දවස් 5 6ට මෙතන පහ පාරේ දිනම අපි කොහොමද ගෙදර ගෙදර බලන්නේ ගෙදර පොඩි කට්ටිය බල බලන්න වෙන්නේ නැහැ අපිට ඒ වගේම මොනවා බෝල් ගෙඩියක් හාල්ටියක් හොයාගන්න සල්ලි බෙටුවක් ගන්න හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන් යන්න මොකද යන්න විදියක් නැහැ මෙතන පොලි මේ ඉන්න ඕනේ ගෙදර කට්ටිය ගෙදර වැඩ බලන්න කල්ල වියන්න තෝන්නේ මිනිස්සු කොහොම කරන්න බෑනේ මිනිස්සුන්ට අපි ආපු දවසලවත් අපි ඒව කරන්න එපා මේ රටේ අපිට ඕන තරම් දේවල් තියෙනවා කරගෙන කියන්න මේක අපිට රජයෙන් දෙන තෙල් ටික අපි අපි නිකන් ගන්න නැහැනේ අපි මේක සල්ලි දීලා ගන්න. අයි මේ හැමදාම මේ රට ණයේ කියන්නේ. අපි කවුරු සල්ලි දීලා නේ තෙල් ගන්න. අපි හැමදාම තෙල් ගන්න සල්ලි දීලා ඒ උනාට තෙල් ණයෙල්ලු. කොහොමද එහෙම ණය වෙන්නේ? අපි මේ මිනිස්සු කවුරුවක්වත් සල්ලි නොදී ගන්න නැහැනේ. අපි හැමෝම සල්ලි දීලා ගන්න සෙට් එකට හැමදාම අපිට ණයට දෙන්නේ කියලා ගන්න නැහැනේ. අපි හැමදේම සල්ලි දීලා ගන්න. ඉතින් කො ඒ සල්ලි දීලා ගන්න තෙල් ටිකත් අපිට නැත්නම් කොහොමද? අද නැහැ නේද?
මොකද්ද මේ කරන්න කියලා අපිට හිතා ගන්නවක් අපේ මේ විලස්සන ශ්‍රී ලංකාව අපි කියන්නේ මේ වස්තු රැක ගන්න ඕන අපි ජීවත් වෙන අපේ රටේ අපේ රට අපේ රටවල් අපිට නැහැ සිංහලයෝ කියලා ඉන්න එකම රට ශ්‍රී ලංකාව විතරයි පිට රටවල් නැහැ නේද දෙමළ මිනිස්සුන්ගේ සිංහල මිනිස්සුන්ගේ ඒගොල්ලන්ට ඉන්න රටවල් වුණ තරම් තියෙනවා අපේ සිංහල මිනිහට ඉන්න මේ රට හදලා දෙන්නේ කියලා අපි ලොකු ලොකු කට්ටියන්ගෙන් ඉල්ලන්නේ අපේ ජීවිත මොනවද මේ ජීවිත අපි ඇත්තටම ව්‍යාපාරික ව්‍යාපාරයක් කරගෙන බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙලා හිටව මිනිස්සු දැන් බලන්න අපි ඇවිල්ලා අද දැන් පැය පහකට වැඩි දැනට දැන් අපි එලි වෙනකන් ඉන්න දැන් මට පේන විදියට මෙතන අපිට එලි වෙනකන් ඉන්න විදියක් තියෙන්නේ මේ බයිසිකලයකට වෙලා එලි වෙනකන් අපිට ඉන්න පුළුවන්ද මොකද්ද මේ අපේ ජීවිතේ ඉදිරියට තව කොච්චර කාලයක් මේ වගේ මේ මේ අපි කොච්චර කාලයක් මේ දුක විඳින්නද අපි කියන්නේ මොනවාද අපිට කිසිම අපි ව්‍යාපාරික මාත්‍ර අපි දේශපාලනයේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් අපිට අපේ සාමාන්‍ය එදිනදා ජීවිතේ අපේ ළමයි ලබට දැන් අපි මේ එලි වෙනකන් මෙතන පොලිමේ ඉන්නකොට ගෙවල් වල ඒ දරුවෝ මේ තනියෙන් ඒගොල්ලෝ ඉන්නේ ඉතින් අපි ඒක බලන්න ඕන ඉතින් අපිට මේක එන වෙලාවක් කියන්නෙත් නැහැ මේගොල්ලෝ ඉතින් අප මොකද මේ ජීවිතේ කර්මකාර ජීවිතයක් අපි බොහොම සැහැල්ලුවෙන් විනෝදයෙන් ජීවත් වෙලා හිටව මිනිස්සු මේ ව්‍යාපාරයක් කරගෙන බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙලා හිටව මිනිස්සු මාර කර්මයක් මේක ගෙවන්නේ ඉතින් මේකට විසඳුමක් දෙන්න බැරි නම් මේ කාලකන්ණි ආණ්ඩුවට අපි සියලු දෙනා එකතු වෙන්න ඕන වෙලාවක් මේක මේ පෝලිං වල අපි පෝලිං වලට හුරු වෙන්න නෙමෙයි තියෙන්නේ අතන අපිට දැන් අපිට අවශ්‍ය නිසා මේ තෙල් ටික ගහගන්නවා තමයි නමුත් මේ පෝලිං වලට හුරු වෙන්න නෙමෙයි අපි සියලු දෙනා මුළු ලංකාවක් වශයෙන් එකතු වෙලා මේක හඬක් නැගලා මේ මේ කාලකන්ණි පාලකවට තේරෙන්නේ නැහැ මේවා උන්ට මේක දැනෙන්න මොන හරි අපි මේක සියලු දෙනා එකතු වෙලා වැඩක් කරන්න ඕනේ මේ නැත්තම් මෙහෙම කරලා කවදාවත් හරියන්නේ නැහැ උන්ට මේවා දැනෙන්නේ නැහැ අපි පෝලිං හිටියද අපිට දුක් විඳද කන්න නැතුව හිටියද මිනිස්සු පෝලිං වල මැරිලා හිටියද උන්ට අදාළ නැහැ ඒ නිසා මේකට මොන හරි විසඳුමක් ඉක්මනට දුන්නේ නැත්තම් මේ සියලු දෙනා මුළු ලංකාවක් වශයෙන් එකතු වෙලා මුන් සියලු දෙනා එළවලා අපි මේ ඇත්තටම අපිට පුළුවන් විදියට අපි ජීවත් වෙන්න ඕනේ එච්චරයි